ජනාධිපති වරණය සඳහා පෙමුදල් තැන්පත් කිරීමෙන් පසු පළමු වතාවට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ප්‍රධානීන් හමු වුණා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටියා. මං මෙතන ජනාධිපති හැටියට ඉන්නේ වෙන කවුරුවත් ඒ තනතුර බාර ගන්න අකමැති වුණේ නෙමෙයි. අවුරුදු දෙකකින් අපේ මූලික ප්‍රශ්නේ මම විසඳුවා. මම ඊයේ හිතේ හිටියා රූපවාහිනිය දිහා බලලා මං මේක බාර ගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ කියලා. මං රූපවාහිනිය බැලුවේ බංග්ලාදේශේ. අපි ඒ තත්ත්වයට ගියාන ආණ්ඩුවක් නැතුව පා වුණාන ජනාධිපති තන්දෙ දැන් තියලා අපිට තීන්දුව කරන්න තියෙනවා රටට අපි කොහාටද යන්නේ මේ මාර්ගයෙන් ගිහින් අපි දියුණු රටක් වෙනවද රටේ අද දුක් විඳින ජනතාවට සහන දෙනවද තරුණයන්ට අනාගතයක් දෙනවද නැත්නම් පරණ දේශපාලනට ගිහින් ආපෝ ආර්ථික කඩාවැටිලා අපි පොඩින් උගයකට යනවද අපිට ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැත්තම් බොරු කියලා බලේ අරගන්න ලෑස්තිද කියලා හිතන්ටදී පොහොට්ටුවේ වැඩි පිරිසක් ඉන්නේ ඔබතුමාත් එක්ක නාමල් රාජපක්ෂ ලොකු සටන දෙයි කියලා බලාපොරොත්තු වෙනවද මං ඒ සටන් කරන්න නෙමෙයි මේ ප්‍රතිපත්තිය කියලා රට ඉදිරියට යන්න ඕන මේකයි එකම මාර්ගය කියන්නේ වෙන කියන දේ මට වැදන්නේ නැහැ ඊළඟට ඔබතුමා නැවතත් මේ රටේ ජනාධිපති කරන්න ඕන නම් ඒ පුටුවට ඔබතුමා පත් වෙන්න ඔබතුමාට ඊළඟට තියෙන සුසුකම් මොකද අනික් අය පෙන්නලා නැහැනේ මම කළා තියෙනවානේ මේ සැරේ විතරක් නෙමේ 2001ෙත් මම බාරගත්ත මේ කඩාවැටුණු ආර්ථිකයක් ඉතින් දෙපාරක් කළා තියෙනවා අනික් අය මොනාද දෙන්නේ පොරොන්දු දෙනවා වචන දෙනවා හරි වෙන මොනාද දෙන්නේ අපි මේ පරණකමේ ගිහින්නේ මේක ඇති උනේ ඉතින් මම තීරණය කළා මේ සැරේ ස්වාධීන වෙන්න ඕනෑකගේ සහයෝගය අරගන්න ප්‍රතිමනේ ඔබතුමා වතුකර ජනතාවට 1800ක් ලබා දෙනවා කියලා පොරොන්දු වුණා මේ පාරේ ඒ ජනතාවට 1800ක් ලැබෙයිද ඇත්ත වශයෙන්ම මම පොරොන්දුුනේ නැහැ මගේ ස්ථාවරේ නම් මේ පරණ වතුකරය ගැන මට කියන්න යන්න එපා මම ඒක පිළිගන්නේ නැහැ අද ලංකාවේ තියෙන ඇග්‍රෝ බිස්නස් සමහර සමාගම් වලට ගෙවන්න පුළුවන් නම් අනික් අයට බැරි නෑ එකම දේ තියෙන බැරි සමාගම් වලින් ඉඩම් ටික අරගෙන පුළුවන් සමාගම් වලට දෙන්න මේ රටේ මේ වතුකරේ මේ ජනතාවට දෙන්න ඕනේ ඒවල අමාරුවෙන් ඉන්නේ කෙනෙක්ට බැලුව බැලමට හිතෙන්න පුළුවන් 2048 වෙද්දී බොහෝ දෙනෙක් ඉන්නවාද එවැනි ප්‍රායෝගික ප්‍රශ්න මතුවෙන්න පුළුවන් ඔබතුමාගේ තවමත් සැලැස්ම 2048 ශ්‍රී ලංකාව සංවර්ධිත දේශයක් කරා ගෙනියනවා කියන කාරණේද ඇයි රටේ බොහෝ දෙනෙක් නැහැ කියන්නේ අද 40 හිටපු අය 65යි ඒ කාලේ ඉතින් 40ට අඩු අයනේ මේ රටේ බහුතරය කොහොමරි 50 හිටපු අයත් ඉන්න පුළුවන් 75 වෙලා ඉන්දියාව කිව්වා 47 අපි කිව්වා 2048 චීනය කියනවා 2049 ඉතින් තමන්ගේ රට දියුණු වෙන කැමති නැද්ද සිංගප්පූරුව අවුරුදු 50කින් දියුණු වුණා අපි ගහගත්තා මේ දේශපාලනේ වෙනස් කරන්න ඕන මේ බොරු කරන්න ගිහින් අපි ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ විපක්ෂ නායක කියන්නේ විකල්ප අගමැති එයාට ආණ්ඩුව බාර ගන්නකොට ඇයි දුවන්නේ අනික දේශපාලන පක්ෂක පක්ෂ නායකයෙක්ට බලය හම්බුනත් ගන්න ඕනේ අතහරින්නේ නැහැනේ මේ වෙස්සන්තර රජුර නෙමෙයිනේ මෙතන හැකියාවක් නැත්තම් ඒ ගැන කතා කරන්න ඕනේනේ බංග්ලාදේශයේ මේ වෙද්දී තියෙන තත්ත්වයත් එක්ක ඔබතුමා හදිසියෙත් එතන ජනාධිපති ධුරේ හිටියනම් මොනෝගේ පියවරක්ද මේ වගේ කාලවකවානුවක් ගන්නෙ? මෙහෙම එකක් වෙන්නේ නැහැ එච්චරයි. හැම වෙලේම විපක්ෂ නායක එළියෙන් තියන්න ඕනේ. එයා ගිහින් බස්සෙලා එතකොට.